අමාරුම තත්ත්වයක් මං හිතන්නේ අපි මීට ඉස්සෙල් එක කාලෙකවත් ලංකා ඉතිහාසයේ මේකට මෙහෙම එක නවීන ඉතිහාසයට මුණ දීලා තියෙනවා කියලා 1869 කෝපි කර්මාන්තය කඩාවැටීමේ වඩා දරුණ එකක් මොකද එදා බොහෝ දෙනෙක් ජීවත් උනේ ග්‍රාමීය පරිසරයක මේක බලපෑවේ කොළඹ නගරෙට නුවර නගරෙට ගාල්ලි නගරයට පමණයි. අද මේ තත්ත්වය හැම එක්කෙනාටම බලපානවා. අපි මෙතනින් ගොඩ එන්න තියෙනවා. ඒත් අපි ගොඩ එන්න තියෙන්නේ අපේ උත්සාහයෙන්. අනික් අයට යුතුකමක් නැහැ අපිව ගොඩ ගන්න. අපි මේකේ අපේ උත්සාහයෙන් ගොඩ එනවා නම් ඊට පස්සේ මීටත් වඩා ඉදිරියට යන්න පුළුවන්. ඒත් දැන් තියෙන ක්‍රමවේදයේ මින් පස්සේ අපිට ගෙනියන්න බැරි වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අලුතෙන් හිතලා ඉදිරියට යන්න තියෙනවා. ඩීසල් ඇනවුමක් අද අවසන් කරා කියලා කණිෂ්ඨ සංස්ථාවෙන් අපිට වාර්තා කරා. ඒකට ගෙවීම් කටයුතු හෙට සිද්ධ වෙයි. එතන මෙට්‍රික් ටොන් 38,000 කිනෝ ඒක අපි බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසේ 11-15 අතර. ඒ අතරතුර කාලේ තිරිකුණාමලයේ තෙල් ටැංකිය වල තියෙන ඉන්ඩියන් ඔයිල් එක සතු තෙල් ප්‍රමාණයක් ඩීසල් තෙල් ප්‍රමාණයක් ඒකින් මෙට්‍රික් ටොන් 7500ක් අපි ලබා ගන්නවා ගෙවීමකට. ඒකට ඩොලර් වලින් ගෙවන්න වෙන්නේ ඒකටත් මුදල් ප්‍රමාණය තියෙනවා. පෙට්‍රල් සැපයීමක් පිළිබඳව තාම ස්ථිර වචනයක් නැහැ. ඉන්දියාවෙන් අපිට ලබා දෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒක තාම කනිජ තෙල් සංස්ථාව ඕඩර් කළා නැහැ. ඒකේ ගැටලුව තියෙන්නේ ඒකේ නැවේ එන දිනේ තියෙන 22 වෙනිදා දීර්ඝ කාලයක් තියෙන නිසා ඇමතිතුමත් අද හවස නැවත ලංකාවට එනවා. ඒ වගේම කනිජ තෙල් සංස්ථාව තව සප්ලයර්ස් එක්ක කතා කරනවා. මීට වඩා කලින් දිනයක්ත් ගන්න පුළුවන් කියලා. මේක අපි ඒ 22 වෙනිදා එක අපි නොගෙන ඉන්නේ ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්දියාවේ විශේෂ උදව්වක් හැටියට ඒක සපයන උදව් කරේ. ඒ වගේම කලින් ක්‍රෙඩිට් ලයින් එකක මුදල් ප්‍රමාණයකුත් ඒකෙන් අඩු කරන්න පුළුවන්. IOC එක ක්‍රෙඩිට් ලයින් එක හරහා අපි ගත්තු තෙල් වලට ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන් තියෙනවා. ඒකෙත් අඩු කරන්න පුළුවන්. ඉතින් එතන අපිට ගෙවන්න වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. දැන් කියන්නේ ගෑස් ගැන කතා කරොත් මාස 4ක ගෑස් ස්පොට් එකකින් ඇනුම් කළා තියෙනවා. එයින් ඒකේ මුළු වටිනාකම ඩොලර් මිලියන 90ක් මෙට්‍රික් ටොන් ලක්ෂයක්. ඒක මාස සාමාන්‍යයෙන් මාස 3ක්. නමුත් දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේ ටිකක් ඇදලා යන ක්‍රමය. ඒකින්ද මාස 4කටම පුළුවන් වෙයි ගැටුම් නැතුව සපයන්න. ඒකෙන් මිලියන 20ක් ඩොලර් මිලියන 20ක් ලිට්‍ර සමාගමේ මුදල්. ඒකට අපිට මහා බාණ්ඩාගාරයේ උදව් කර අපේ ලිමිට් වැඩි කරලා දෙන්න. ඒ වගේම ඉතුරු ප්‍රමාණය ලෝක බැංකුවෙන් ලැබෙන්නේ ඒක ට්‍රයිපාටයිට් ඇග්‍රීමන්ට් එකක් හරහා ලිට්‍ර සමාගම ලෝක බැංකුව සහ ඒ ගෑස් සපයන සමාගම තමයි අත්සන් කරන්නේ. ඒ කිවිසුම ඊයේ වගන්ති ටික ඔක්කොම සාකච්ඡා කරගෙන වෙලා අද හෙට අත්සන් කරනවා. ගෝලීය වශයෙන් කන්‍ය තෙල් සඳහා තියෙන ඉල්ලුම රුසියාව ගෑස් දෙන එක නැවැත්වුවේ නිසා, තෙල් දෙන එක නැවැත්වුවේ නිසා යුරෝපෙට දැන් යුරෝපයේ මැද පෙරදිගින් ඔක්කොම මිට දීලා ගන්න. ඊට අමතරව චීනේ, ඉන්දියාව, ජපානේ, දකුණු කොරියාව අනේ ඒ රටවලුත් දැන් ඉන්ධන ලබා ගන්නට ඇද්දද. දැන් විශාල මහ පොරයක් තියෙන්නේ. අපිට ඉන්දියන් අය, ඉන්දියන් කණ්ඩායම අපිට අවවාද කරා. Even if you have dollars, you won't have oil cube. Summer travels, sir. Oh. After 2 years of COVID. COVID වලින් පස්සේ උඟත් තැන් වල ගුවන් ගමන වැඩි වෙලා තියෙනවා නිවාඩු සඳහා. කොහොමද ඉන්දියාවටත් තාම ෂුවර් නැහැ කොහොමද හොයාගන්නේ කියලා. රුසියන් තෙල්ලුත් මදි වෙලා තියෙනවා. ඒ තත්ත්වෙ මැද අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි එවලෙම ගන්න බැරි වුණොත් අපිට ඊළඟ සැරේ ගන්න කල් යන. ඉංග්‍රීසියෙන් these the sellers market, not a buyers market. So we are dependent on them. ඇත්ත වශයෙන්ම පළවෙනි එක තමයි සංචාරක ව්‍යාපාරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙවනුව ආයෝජකයන් ඇවිල්ලා රටේ අද ආයෝජනය කරන්නේ නැහැ. තුන්වෙනි එක රුපියලේ වටිනාකම වැටුන නිසා අපි තාම වෙළඳපොලේ නියම වටිනාකමක් දෙන්නේ නැහැ කියලා ඒ ජනතා ඒ අය අතර
මතයක් තියෙනවා. ඒ නිසා දැනට උන්ඩියල් ක්‍රමයට තමයි යවන්නේ ප්‍රමාණිකූලව ලංකාවට එවන මුදල් ටිකෙන් ටික වැඩි වෙනවා. තාම මදි ඒ කරලා තියෙන එක. ඒකයි අපි එන අවුරුද්දේ තමයි අපි හරියට ක්‍රියා කරොත් රුපියලේ ස්ථාවරභාවය ඇති කරාම ආපහු එන්ට යනවා. මෙතන තියෙන රුපියලේ මිල කියන්නේ මොකද්ද කියලා ඒ මිල ගැන විශාල තමන්ගේ ඩොලර් පරිවර්තනය කරනකොට නියම මිලක් ලැබෙන්නේ නැහැ කියලා තමයි සමහර අය හිතන්නේ. අනික තව කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ තියෙන තත්වය නිසා මුදල් ලංකාවට එවන්නේ නැතුව මේ විදේශ රැකියා කරන අය ඒ මුදල් ඒ රටවල්වල තැන්පත් කරලා තියෙනවා. හේතු ගණනාවක් එනවා මේක. දෙවනුව පිළිපහදුව යවුවා කියලා රටේ සම්පූර්ණ ගමනාව ලැබෙන්නේ නැහැ. තුනෙන් එකයි. විශේෂයෙන් මෙවලේ තියෙන තෙල් වර්ග කණිජ තෙල් වර්ග අපි අරගන්න තියෙනවා. අනික පිරිපහදුවෙන් එන තෙල් ටිකෙන් ටික වැඩි වෙන වෙන හේතුවන් නිසා නෙමෙයි පිටින් රුසියන් තෙල් ගෙනාම මේ මැදපිර දෙකට ඒගොල්ල පිරිපහදුවෙන් යවුවෙන් පස්සේ එතකොට රුසියන් තෙල් නෙමෙයි ඒක UAE තෙල් අබුඩාබි තෙල් නැත්නම් වෙන මොකක් හරි නමක් දාලා එන්නේ. ඒකත් තියෙනවා. අපි දැන් අපේ ප්‍රධාන එක මේ රටේ ජනතාවට තෙල් ලබලා දෙන්න. පිරිපහදුවෙන් එනවද නැද්ද කියලා නෙමෙයි ඉස්සෙල්ලා මෙතන දෙන්නේ. අපි බලන්නේ පිරිපහදුව ක්‍රියාත්මක කරන්නේ මොකද? පිරිපහදුව ක්‍රියාත්මක කළා වහලා ක්‍රියාත්මක කළා වහන එකේ එතුමා කියවට අවාසියක් තියෙනවා. ඒ වගේම අපිට අමතරව තෙල් ගෙනත් දෙන්න පුළුවන් නම් වෙන ඕනෑම සමාගමකට අපි දැන් ඉඩ දීලා තියෙනවා. අනික් සමාගම ඒකාධිකාරිය වෙනස් කළා අපි ඉඩ දීලා තියෙනවා ඕනෑම සමාගමකට තෙල් ගේන්න ලංකාව. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.